අයබෝන් ස්වාධීන රූපාණී සවසාහය ඇතිහ ප්‍රධාන සිංහල පුවත්විකාශය ප්‍රථමයෙන් පුවත් සිරස්තල පොලිසියට කට්ටි පැන දෙහිවලදී හස වූ රිෂාන්් වෙෙසි හතතෙක් රක්ෂිත බන්ධනාකාරයට කොරෝනා පොකුර තවත් ඉහල අයිද. ඉතිරි තින තා හතර තීරණාත්මකයි. ආන්්ඩුුව බිස්ස ගෙනෙද්දී කොරෝනාවට මවාවී සජිත් පාර්ලිවේන්තුව කල්තියන්න ඉල්ලයි. කොරෝනාවෙන් බිඳබැටුණු ප්‍යාපාර ගොඩනකන්න කොවි-19 සහන්නනයට මහබැංකු අනුමැතිය.මනස නිරවුල් කරගෙන විිවේකය බොක්ති බිඳන්න ජාතියට සඳුන්උයන. කොරෝඩාවෙන් දුක්විඳින නවදිල්ලියට... මායු දෂණයක් පැටදයි දේශශිය පුවත්. අත්තරංගෝට ගත් රිෂා් බදදී මන්ත්‍රීවරයා ලබන විසි හත්වන දාදක්වා රක්ෂිත බන්ධනාගාරගත් කෙරුණා. ඒ ඔහු අපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී. දෙහිවල ප්‍රදේශයේදී අද උදෑසන ඔහු අතරංගෝට ගැනේ වරෙන්තුනිකුත් කර දින හයකට පසවායි. ශා් දවිදී මන්ත්‍රීවයාට සැඟව සිටීමට උදව් කළ හත්නෙු අත්තරංගුට ගෙන තිබෙනවා. එය අතර වෛද්‍යවරියකට සිටින බවයි වර්තා වන්නේ. පුුම් අද න්න තින නිසාට ඇයි අප න දපති වරන දිනද අවතැන් ූ ්න්දදායකයන් පුත්තලම සිට මනාරම දක්වා ලංකා ගමනගන මඩලීට ඇත් බස්රතමකින් ප්‍රහණනිකිීම තුලින් රජී රුපියල් මිලියන නොවහමාරක් සවදධි පරිහරණයට ලක්කල බට රේා් බදද මන්ත්‍රීරයා ච්චෝදනඉල්ලබන. ඊට අදාලව ඔහ ඇතුළ වත් දෙදිෙනෙකු අතරගට ගැනීමට වරතු ලබා කන්න ලෙස ේීතිපතිවයා වැඩ බලන පොලිස්පතිරයාට උපදිස්ලබාදුන්නේ පසුගිය දහත්තුන් පෙනතයි. යනුව රිශා් බදදී කාලීනව අතැබු පොත්කරයන් නැත පදිංිකිරීම ්‍යපෘති අධ්‍යක්ෂ සමසුදීන් මොමට් ාසිල් සහ එම ව්‍යාපෘතියේ ගනකාධිකාරී අලගරත්න මනෝරංචෙන් යන අය අතරංගෝට කැනීමට අපරාධ පරිීක්ෂණ දොර්තමේතුව කොටු මහිස් ත්‍රත් අධිකරණින් ඉල්ලි මක් කලා. කෙේ වෙතත් පොදු දේපළ පනතයායටටතේ රශා් බදදීන් අතරංගෝට කැනීමට වරින්තුවක් අවශ්‍ය නබන බයි කොටු මහිස් ත්‍රාත් අධකරණීත් ද නමුම්තුන්න්නේ යනුයි මන්ත්‍රීපරයා අත්තරංගුවට ගැනීම සඳහ පොලස් කන්ඩායම් හයක් යොමු කෙරුණේ. හගේොළ බහත බෞද්ල්ලොක මතේ පෙහිටි වස මෙන්ම පුත්තලම තල්ල අඩිය ප්‍රදේශය පෙහිටින් නිවසද මන්නර්ම තරපුරම් ප්‍රදේශය පෙහිටින් නිවසද පොලීසිය පරික්ෂාවට ලක් කලා. මෙ අතර තමමාත්තරංගුවට ගැනීම වලක්වාලමින් අතුරුත් අහනම් නියෝකයක් නිකුත් කරන ලෙසඉල්ලා රිෂාඩ් දධී මන්ත්‍රපරයා අභ්‍යාචනාධි කරනයට පසු කියිය දාහත්තරබනිදා රෙට් පෙත්සමක්ද ඉදිරි පත් කලා. දිම රත්්‍රී බෞදධලක මත පිහිි දවි දින් මතාගේ නිවසටගේිය අපාධ පරීක්ෂණ දොර්තමන්තුවේ නිලද හරින් ඔහුගේ බරිඳගින් පැත්් දෙකටාසන්න කාලයක් ප්‍රකාශය ලබාකත්තා. කෙසේ වෙතත් පසුගේ දින කෙහිපේපුරම රිෂාඩ් බදදීන් අතරංගෝට ගැනීම සඳහා පොලිස් විශේෂ කණඩයම් දෙගින් දෙකටම මෙහෙවුම් ක්‍රියාත්මක කලා. එය අනු අයි අදඋදෑසන දෙහිවල එබනයින් පා ප්‍රදේශයේ මහල් නිවසක සැඟව සිටියදී රිෂාර්් බදවිදිීන් අතඩංගුවට ගැනු. අප පිය කියීට ආාව කියලාව සියදින් කටිහි තුනයි ම තුනාා කී කත ර සටිය ප එතුමා ඉන්න කීවලි සට්වය පතිංචිලා ත් එකේ දස්ටිකම මෙතුම මෙහ දීටී හ ජහත්සර න ම දැක් කියන. ඒ එන යනක් නෑ එඒ ඒගේවා නාත්‍රති පදගොඩක් දොස්. බාහ යාගේවා නයි ගවල් අයිතිකරවානයවා මෙිති කෙර අයිතිකරයාිය ගමට. ්‍රශා් ද න්ත්‍රවරට සැවසිට මට දවකල සියලු න අත්ත න ගොට ගැනීමේ මෙහුම් ක්‍රියත්ම බව පොිස් මආධ්‍ය ප්‍රකාශක නිියච්ච පොිස්පති අජිත් ්‍රෝහණ මහතා ප්‍රකාශ කලා. මීට අදාල තවත් පුද්ගලයින් හදදෙනෙක් පමණ අප්‍රාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අත ඩ ගොඩ ගත්තා හිටපු අමාත්‍යවරයාට අමතරව. දෙදෙනෙක් අතඩංගොට ගත්තා පෙරේදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී. ඉට පස ඔවුන්ගේ රඳවා තබාගෙන දීර්ග ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමයි සැකරුගේ සැඟවීමේ සිද්ධියට අදාලව තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණේ කළු බෝවිල්ල කොහෝල ප්‍රදේශ එක්තරා නිවසක දින දෙක කාලයක් ගත කර තිබෙනවා ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශය ස්ථානයට පසුගිය පහළොස්චනිද පැමිණ එහි නැවතී සිට ඇත්තේ මේ සිද්ධියට අදාලව අතඩං ගොටගත් අනිකුත් සැකකරුවන් හත් දෙනා අතර වෛද්‍යවරයක් ද සිටිනවා එ වගේම ඇගේ ස්වාමිපුරෂයත් මේ සම්බන්ධයෙන් අතඩක් ගොටගු ලැබ් ශා බදී මහ අරඟගෝට ගැනීම නෝක නිකුත්කිරීමට පැ විසි හතරකට පෙ, දේීතිපතවරයාආදාල සිදධිය සබන්ධයෙන් වැඩබල න පොලිස්ප්‍රතිවරයා සහ පාද පක්ෂ පර්තමන්තුව ඉහල්ල නිල හරින් දැනවත් කරතිබෙනවා. එම උපදේශ නිසාකාරව ක්‍රියාත්ම කළේ නම් සැකරු අත්තරගෝට ැනීමට මෙතරම් කාලයක් අත නොබන බයි දේතිපතිවරයා අ සඳහන් කරන්නේ. ම සිදධහ මතව බදවිදීන් මහතා සම්බන්ධ තවත් සිද්ධෙහින් දයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන විදිමත්ව නිබැරදි හා කාර්යක්ෂම සිදදු කරන ලෙසට දේතිපතිවරයා අපරද පරිීක්ෂණ දෙපාර්තිමේන්තුවට උප දෙෙස්තුන් බව නේතිපති සම්බන්ධි කරන නිල හරි රජය අධිනීතිීඥ ිශාරාජයරත්න මනිවී ප්‍රකාශ කලා. විශාත් බද්ධීන් යනා අය සැඟවී සිටි කාලය තුළදී. මොහුට එසේ සැඟවී සිටීමට රැකවරණය සහ ඒ සඳහා ආධාර අනු බලදුන් සියලුම පුද්ගලින් සම්බන්ධෙන් අපරාධ විමශනයක් සිදු කරලා ගරු අධිකරණයට කරුණු ආත්තාකන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් වැඩිදුරට අත්ප දෙදේ ල බාදුන්න. විශේෂයෙන්ම මාධ්‍යසාකච්ඡාන් පමත්වා ඔහු සැඟවී සිටි බවට ප්‍රකාශ කළ පුද්ගලින් සම්බන්ධෙන්ද කරුණු විමශනය කන ලෙසට ගරු නීති පපතිතුමා උපදෙේ. ලබාදුන්නා මෙසියලුම කරුණුකාරණ, සම්බන්ධයෙන් දින දාහතරක් ඇතුළත සම්පූර්ණ විමශනයක් දියත්කොට එම විශනෝ උදෘත ඉදිරි පත්ගණන ලෙසට වැඩි දුරටත් ගරුණීතිපතිතුමා විසින්, වැඩබලන්න පොලිස්පතිවරයා වෙත අද දින උපදෙස් ලබාදීමක් සිදු කළා. ඇත ශා්බදදිින් මහතා නඟුවට කැනීම සම්න්ධෙන් පසුගේ දින කිහි පේපුරා සමාජ මධ්‍යහා වෙවිද කටකතාවසේ රජයටරහිව එල්ල කළ චෝදනා සම්බන්ධින් අද පැවැති පොදු චන පෙරමුණ මධ්‍ය හමුවේද පාලිේතු මන්ත්‍රී ඩේතික්්‍ය සාකරකාරීව සම්මහතා අදහස් පලකර සිටියා.ඒ මහින්ද රාජ පක්ෂ ජනාධිපතිතුමාගේ රජය. පෙරලාදාන්න මූලිකව කටයුතු කරේ සමාජ මාධ්‍යය යොදාගෙන බොරුම් අත සමාජය තුළ වැපරවීම මකින්. අපිට පෙනියනෝ මේ වෙනකොට නැවතඒ පරණ ක්‍රියාවලිය සමාජ මාධ්‍ය තුළින් ඉස්මතු වෙලා වැරදි මත පතුරුවන්න හදනුන විශා්බදධින් මහතා සැඟව සිටියා. ඒ සම්බන්ධයෙන් පවා රජයට චෝධනා කර චත්ත්වයකයටට පත්ව වන නමුත් අති විශාල තුනෙන් දෙකේ බහුතර බලයක් ලබා දීල පත්කරගත්ත මේ රජය අපි කවදාවත් ජනතාවගේ ඒ පැතුම් වලට පටහැනිව යන්න නෑ. ිනුව ගොඩ බ්‍රන්ඩික් ර්මාන්ත ශාලාාව ආස්ශ්‍රිත කොරුණාපකුර දෙදහස් එකසිිය විසි දෙකක් දක්වා හළගියා. ඒ අදදිනේ තවත්තා සාධිතියන් හතළි සත් දෙෙනකු හඳනාගැීමමත් සමඟයි. කෙසේ වෙතත් ඉදිරිදින දා අතරීතී රෝගය ්‍යාපතවීමේ දැඩි අවධානමක් පවතන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඒ පිළිබඳව ජනතාව දැඩි අවධානෙන් සිටියුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. පුරාම කරෝුණා ව්‍යාපතවෙමින් පවතිනව කියලා කතා බහක් දැන් බේවෙනකොට සමාජය තුළ වේගෙන් පැතිරමින් ජනවා.මිනිසාව වසංගත රෝග විද්‍යාංශය කරුණා අවධානම් සහිත කලාප සලකුණු කරලා විශේෂ සිතයමක් නිකුත් කරන්නට කටයුතු කරලා තිබ. මේ රතු පාටන් පෙන් පලතියෙන ප්‍රදේශ කොරණ අවධානම් කලාප. සෞඛ්‍ය වෛද්‍ය නිල්ල හරිකාරයාල විසි පහක්කාවරණය වෙන විදිට මේ ආකාරයෙන් අවධනම් කලාප නම් කරන්නටයි වසගතුරග විද්‍යංක්ශය කටයුතු කළේ. එ පිළ බඳව සහ අද දවසේ වාර්තාාවනු තොරතුරු දැ අදදින අලුතිෙන් හුරත් තාසාධ්‍යයන් හතලි හත් දෙනකෙන් හතර දෙෙනෙක මෙනුව ගොඩ රමාන්ත ශාලා සේකයන් සසු හතලිස්තු දෙන්න ඔවුන්ගේ ආශ්‍රතියන් බව සෞඛ්‍යංක්ෂ පවසන පා. එයනු මෙරටින් වාර් තබන සමස්ත කොරුණා රෝකින්ගේ සංඛ්‍යාව පන්දහස් පන්සිසු පහ. උතුන්දහස් ර්සිය හතලිස් දෙෙකු සුවේ ලබා රෝහල් වලින් පිටපු කොස්ති බෙනවා ෙවන විට රහල්බල ප්‍රතිකාර ලබට සංඛ්‍යාව දෙදහස් එකසිියතිස් දෙක. සමාජයේ ඔබත් මමත් නොදන්න.හොයින් ආසාධයනයේ වී ඇති ඇවුරුත් සිටින්න පුළුවන් මේ ආශ්‍රිතයන් මාර්ගයෙන් මේක පැතවීම වැලැක්වීම සඳහා ඔට ක හැකි යුතුකම වෙන්න ඔබ. දාමත් පරිස්සයෙන් ඔබ ආසාධිතය නොහී හිටියොත් මේ සති අපි වගවලාගත්තෝ විශේෂයෙන්ම අප රටේ කොවිඩ මර්ධනය කිරීමට බහෝ රුකුලක් වෙන බවට අපිට විශ්වාසයි බතුගම ප්‍රදශී ලකම් කොට්ටාසේ ඔබිටි කල බදුගම හා බදුගම නවචනපදයන ගම්මාන හොද කලා කර තිබෙනවා. එම ගම්මාන වලවත්මන්තත්පය හා ඉදිරිීදී කතයතු ක්‍රාමාර්ග පිළබඳදකච්ා කිරීම හමුව ක අුත්තර දිස්ත්‍රික් ලකම්කාර්යාල දී පවැක් වන. ්‍ය අතර ඉදිරිසති දෙකම්බන්ධෙන් ැඩියවධහනයේ ජොම කළ යුතු බව රජී වෛ්‍ය නිලදහරින්ගේ සංගමේ පවසන පා. දැිට රෝගී පලම් පෙල ශටිතවටි අපි හඳුනගතා. එත් එක දෙවැනි පෙළ තුවෙෙන පෙළත් සහරතැන්වල සිල්වනි පෙළ ර්මාණය වෙලා යෙනවා. එතොට අපිට පලවෙනි පෙළේස් පර්ෂකයන්ගෙන් දෙවෙනි රැල්ලක් නිර්මාණය වෙනවත්. රෝගී පොකුරු නිර්මාණය වෙනවාද කියන කාරණය තීරණය කිරීම සඳහ තව දවස් දාහතරක විතර කාලයක් අපිට අවශ්‍ය වෙන. එනිසා විශේෂය අපි ජනතාවට කියනවත් ඉදිරි සති දෙක කාලය ඉතාම තීරණාත්මකයි මොකද මේ වාර්තාාවච්ච රෝගී හර හා සමාජයතුල පොකුර නිර්මාණය වවාද කියෙ තීරන ව . න කාල සීමමාව අපට බලාගනන්න විසිද්ධ වනු නිසාි මේ මොහොතේද ගන්න ප්‍රශස්ස ක්‍රියමාර්ග රහතමයි. අපි ඒ සමාජය තුළ ගී පපුකරු කුඩාපපුරු නිර්මාණයම වක්වන්න පුළුව ැන් ඒ දවසතුල අපිදක් ජා්‍යන්තර ජනමා අදහර ලැිචි තොතුරුත් එක් මිනිස් සමත පැෑ නම එක කාලයක් මේ පෛරසට සජීව ඉන්න පුළුවන් කියන කාරණය.ම ඉතා බරපතල සත්‍යය අධනම හඳුරගන්න ඒය අනුව ජනතාව විදිහට ඉදිරි සති දෙ කාය තුළ විශේෂවධානයක් යොමු කල්ලා තමන්ගේ ගමබිමසීම කරන්න මූලික සෞඛ්‍ය ප්‍රමාණකූල පුරදුවලට පුරුවවෙන්න කියන කාද. මෙ අතර කොවිඩ දව දානමක් හේතුවින් කොළම වරයි වසා දමා ඇති බවට පැතිරන්න ප්‍රචාර අසත්‍ය බව වරයි අධිකාරී සභහපති, ජෙනරල් දයරත්නාක මහතා ප්‍රකාශ කලා. පහග දෙනවල කතාවක් පවතින කොළම් වරයි පැත්තක් වහලතින කොළම්පරායට කොයි ධනමය පැතිල්ල තිෙනව කියලාකාත කතාවක් යනෝ නැවත් ඒ සේ සිදුවීමක් නොවයි. වරායි කිසිම කෙනෙකුට කොයිඩ් රෝගය වැලදිරන්න නහැ අපි මේ කොරෝනා පැමිනිිච්චි මුල්කාලය සිටම නැව්වලින් කිසිම කෙනෙකුට ගොඩබීමට බහින්ඩ දුන්නේ නෑ. ඒවගේ අපේ අයත් ඒක සම්බන්ධතාවයන් අත්‍යාවශ්‍යම කරුණකට ඇසර අනිකුත් දෙකට දුන්නේ නැහැ අපි ඒවගේම සැක සහිත නැවක්ආ. ත්මි නවරා ඇතුළට ගන්න ඇතුව. ය ගෙනෙල්ල එලිය නැගුරන්දාලාඒය පරීක්ෂණයට භාජනය කරලා ඒක තහුර කරගන තම නැව ඇතුළට ගන්න. දිනකට සිදුකරන CR පරිීක්ෂණ වර්තා ගතමටමකට පමිණති බව සෞකිස්සේවා නියෝත් චත්ද්‍යක්ෂජනවල් භානසේ බ වෛද්‍ය හේමත්ත හේරත් මහතා පවසනවා. මේ වෙනකොට ඇතරම මේ PිCR පරක්ෂණ කිරීම වාර්තාගත මට්ටමකට පැමිණි ලතියෙනවා. දහ දාහකට ආසන්නව කිරීමේ හැකියාව දැන් මේ වෙනකොට අපිට තියෙනුවා. ඒ දිනේ වාර්තාමි නවදහස් අට සය ගැනක් අපි PිCR පරීක්ෂණ කරලා තියෙනවා මහිතෙනවා අද හෙට වෙනකොට මීටත් වඩා මේ පරීක්ෂණ කිරීමට අපිට පුළුවන් වෙයි කියලා. ඒ අනුව අපේ දැනට පවතින පිCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය නො අඩුවල් සැපීමේ හැකියාව තියෙන බව බයනැතුකයන්න්න පුළුවන්. එහිදී. හ පරක්ෂ සඳහා වැඩි ප්‍රතිශතයක් වෙන්කරමින් මේ කටයුත්ත ඉදිරියටටත් කරගෙනගේ යෑමට අපි බලාපොරොත්තුවෙන. මේ කොරෝණ බසංගතය තුරන් කිරීමට ජනතාව උනන්දු නොවනොත් ජනතාව සහය නොදුන්නොත්. එ වගේ ජනතාව කැප නොවනොත් මේ සිතයමම රතුපාටවෙන්න තව වැඩි දවසක් යන එකක් නැහැ. එනිසාම මේ සිතීමේ රතුතැන් අඩුකරගන්න එක මගේ ඔබේත් අප සැමකම වගකීමක්. ඒක සෞඛ්‍යංශවල ආරක්ෂකංශවල විතරක් කැපවීමක් නම් නෙවෙ. මෙ අතර දැනට නිරෝධහයන ඇදිරණීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලිකරණ වෙලෙන සැල් සහ අවෂදහල් හෙට දින උදෑසන අටේ සිට රාත්‍රී දයිදක්වා විවෘතව තැබෙන බව ොVID-19 පීම වැැක්වීමේ ජාතික ක්‍රියන් විතමධ්‍යස්ථානය නිේදනය කරනවා. සෞබභහග්‍යා COVID-19 පුනරුද සහන අය පහසුකම සඳහා රුපියල් බිලියන එකසිේ හැත්ත අටක මුදලක් මහාව්‍යංකුව අනුමාත කරතිබෙනවා. ොවි- වසඟතය පීඩාවට පත්ව ව්‍යාපාර වෙනුවෙන් මෙමන අයිමුදලබද බයි ශ්‍රලංකා මහමැංකුව සද හන් කළේ නෑ අයිදුම් පත් හැටෙක් දහ වසය හතක් සඳහා මහමැෙකු අනුමැති ලබාදය තිබෙනවා අදීර තුනක් යටතේ අුන් පත් ලබාගත් අතර බලපතුලලාබි බැකුමින් නයි මුදා හැරම සිදුපනා යනු ප්‍රතිලාබෙන් හතලස් පන්දහස් පන්සියාසු දෙනක වෙනුවෙන් බේවන විටත් රපල් ලියන ක්ෂ තිස්තුූන්දහස එක සයානු දෙක මුදලක් මුදා හැරදිබෙනවා අය යෝජනා ක්‍රමී පලළමු අධිර පසුගේ පප්‍රේල්මස පල වෙන් ාසිට ක්‍රියත්ම. දෙබන සහතුන් වනාදේර ජොලිමස පළමු වනදා සිට බලත්මක වන පරිදි හඳුන් පාතිනු ලැබවා සීට හතරක ර්ෂික පොලියනුපතයක් ඇතේ මෙම නයි සැපීමටයි මෙයා අටතේ කටයුතු කරෙන්නේ නයි සදහ ම සහයක සහන කකායක් ඇතුළත්ස්ොයා ප්‍රකයාහත් අනිපුද්ගල ව්‍යාපාර සඳහද නයි යෝජනා ක්‍රම අතේ නයි හිමබුණ පිඩාවට පත්ව්‍යාපාර වෙනුවෙන් රපියල් බිලියන එකසිේ පනහක සීමාවකට අත් නයි ලබාදීමට මුලින්ම සැලසුම් කළද එම සීමාව තවත්තුපුළල් කිරට ශ්‍රීලංකා මහමෙන්කු තීරණෙ කේ යනු මේ වට රපියල් ිලියනක හත්තෑ. ක මුදල නයි වශයෙන් ලබාදීමට අනුමැතිය හිමිවීති බෙනවාා කොරෝන තත්ත්වේ සමඟ පාලමින්තුවේ කටයුතු අත්හිට වේතුවඇයි විපක්ෂනායක සජිත් ප්‍රමදා සමහතා පවසනවා බංකොලොත් දේශපාලපක්ෂවල වූමනවනුව පාර්ිමේන්තුව වසාදමීමට සූදානම් නොමැති බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රාන්දු මහතා සඳහන් කළේ. මේ අතර විසිමන ආණ්ුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තවත් ස්ථාන රැසකදී අදහස් පල කෙරුණා විශේෂයෙන්ම මේ සමාජ පරතරය දෙදනෙක් අතර පරතරය ස්ථාපනී ව නාකාරයට පාර්ලිමීන්තුවය මන්ත්‍රීවරුන්ට සහභාගිවීමේ අවස්ථාව සකස් කළ යුතුමයි. එතෙක් අපි යෝජනා කරනවා වහාම පාලිමින්තු රැස්සිම් අත්හිට වන්නට. ංකල් ටෙච්ච දේශපාල නඩය හදන්න පාලිමෙන්න්තු වහන් ඒ එකතම ඔවන් කරන්නාද. ඒි පක්ෂණයකරම පැත්ව කතානායකතු මගේ ප්‍රානත්වේ මේ සතතියේ පාලිමේන්තුවේ නි්‍යාපත්තය අනමරක ව ිව සංස්ෝදනය ගේ ද තු එක ඇත් ත් ේ ප ඇත්වස හලා පකර ච්ච දේ පලන ත්ත පත්ර හොදන. මිනිස්සු මර ැරල්ල බලාගෙනහිට ආන්ඩුවත්ති බන. ියාන්්ුවටගේ කතානායකර හඩගෙනක් මන්ත වක්කීමගන්න. මීත්‍රයේ දුරතියන් ඒවගේ පල්ල සිද්වා කතාානායක තුමායි කරුණාගල්ල මන්තිවරු සියල්ලගේ පසිR පරීක්ෂණ ඇ කල්ලා මේ කටිඋුත්ත කරන්න කිරපි ඉල්ලා සි අහ්ඩුව අද විස්සාහරහා බලහත්කාරයෙන් මේ රට පාලිවේන්තුවත් අධිකරණයත් මෙහෙවන්න පුළුවන් පාලය කරන පලන් ජනාධිපතිවර ඉපත් කරනවා. කැන ඔක්ටෝබර් විසි එක හා විසි දෙක විසිවන සංශෝධනය විවාදයට භාජනය වෙන. රජය එකඟ වෙලා තිබෙනවා වැඩිපුර පැත් දායක් මේ සඳහා වෙන්කර දීමට. ආර්ිමේන්තුවේ වැඩකටයුතු හවස හතයි තිය. වැඩිපුර පැත්තුනක් යෙදීමට පරජය එකඟ වෙලා. අපි බලාපොරොත් වෙනවා බ්‍රාස්පගින්දා හවස හතයි තියට අවසාන ඡන්දය මේ සම්බන්ධයෙන් ගැනීමට. එතට දෙවනවර යවීමේ දී තුනෙන්දක බෞතරයක් අමිට අධරෙන් පසු අවසාන චන්දවීම සේම එකන තුංගනවරකයවම ඒක තුනෙන් දෙකක්. රජයට පැහැදිලිව ගණට පුළුවන් තොත්වයක් තිබෙන. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහර එල්ලවීමට පෙර ඒ පිළිබඳ මෙරට පහලුස් දහසක පිරිසක් දැනුවත්ම සිටි බව රාජ්‍ය බුද්ධිසේවේ හිට පපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්තන හතා, පස්කු ප්‍රහරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද අනාාවරණය කලා. ප්‍රහාරයට පෙර විදෙස් බුද්්‍යාංශයකින් ලබාදුන් පර්ව දැනුවත් කිරීමේ තොරතුර වට අනුව එම දැනුවත්වීම සිදුවන්නට ඇති බවයි කොමිස මහමුවේ සාක්ෂිී ලබාදමෙන් ඔහු වැඩිතුරටත් සඳහන් කළේ. සාක්ෂි විමසීම ආරාභ කරමින් ජනාතීපති නීතිත්‍යවයා විමසා සිටියයේ. පස්කු ප්‍රහරයට කලින් සිද් ච් පොලි නිල් ධරය ගාතන මනැල් ුද පිල්මැරීම. නත විල්ල පුරාද්‍රවයස්යාගැීම සහ තස්ලින් නැමැත්තාට වෙඩි ැබීම යන සිදුවම් වට. සහරාන් සම්බන්ධ බව රාජ්‍ය බුද්ි සේවිසින් සොයාගෙන ජාතික ආක්ෂය කවන්සලේ දැනත් කළ තිබද. බෞනතව් පොලිස් නිලදහරින් දෙදනා ගාතනයටහ තස්ලිින්ට වෙඩිතැීම සිදුවම්වට සහරන් සම්බද්ධ බවක් රාජ්‍ය බුද්්‍යංක්ෂයට වාර්තාාවී තිබුණ නැහැ ඒනිසායි වන්නක් ගැන ජාතිකාරක්ෂක කවන්සලට දැනුවත් කලේ නෑැ? ඒ ත් බාවනැල්ල බුදු පිළිම කඩීම දීමට දාලව ප්‍රධහන සැකරුවන් ලෙස හඳරාකෙන සිටි හක් සහෝදරයන් සහරන් සමග සමීප සබඳ තක් පැත්තු බවත් බුදු පිළිම කැඩීම සිුවීමට පෙර සහරා භාවනැල්ල ප්‍රදේශයේ සැඟව සිට බවත් රාජ්‍ය බද්ධසේයටට සැකයක් තිබුණ. ඒගැන් අපි ජාති ආරක්ෂක කවුන්සලේ දැනුවත් කළ. සහරන් ත්‍රස්ථවාදී කියලා ඔබ ජාතික ආරක්ෂය කවන්සලේ දනුවත් කර නොතිබූ බවට යම් තැනැත්තෙක්. මේ ජනාධපති කොමස මහමුවේ සාක්ෂිදී ඇත්නම් ඔබය පිළිගන්නවද. ස්වාමීනි ත්‍රස්ථවාදී කියන වචනෙන් කියලනම් නැහැ. නමුත් සහරාන් අයි ස්මතවාදී දරනවා. අනුකාමිකයන් අභි ප්‍රේරණය කරමින් ඉන්නවා කියලා ම ජාතික ආරක්ෂ කවන්සලිට දැනම්දී තිබුණා නමුත් ත්‍රස්ථවාදී සංවිධනයක් තහනම් කරන කියනෙක් මම කියලා තිබුණ නැහැ ඒක ම පිගන්නවා. හිටම ජනාධිපති මෛත්‍රීපාල සිසෙන මහත්්‍යයා පස්කු ඉසදින ප්‍රහාරයට පෙර. ජනවාරි මාසසි පැවති ජාතික ආරක්ෂය කවන්සේදී සහරන්ව අත්තනංුව ගන්නලෙ නෝගයක් නිුත්ල නොද ියෝකයක් නිකුත් කලේ නැස්වාමීම. ොමත් ේෙද පජිත්ජයසුන්දර මහතා ජාතික අරක්ෂක කවුන්සලේ හිටිය නැහැ. එම සිරි ප්‍රාන්දු මහත්මයයි රව සැෙවිරත්න මහත්මයයි තමයි ආරක්ෂක කවන්සිලේ හිටියි බත්රමුල ශ්‍රී ජයවර්ධනපුර ජාතික සඳන් වෙනේ ඉදිකිීම් කටයුතු මේදනවල සිදු කරනවා ඒ ජනාධිපති ගෝටාභි රාජපක්ෂමතිතුමාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතායි. සඳන් ගස් දහසක් සහිත විදි කරෙන ශ්‍රී ලංකාව ප්‍රථම විවේක ධ්‍යස්ථානය ලෙසයි ජාතික සඳුන් ඔයනැහැදිින් වෙන්නේ. ජනතාවට සිය දර පවුල් සමඟ විවේකීව කාලයකතකිරීමට මෙම උයන විවෘත්තවන බව නගරික සංවර්ධන හා දෙවාසාමාත්‍යංශය ප්‍රකාශ කලා බත්තරමුල්ලා පේකම් පරිස්්‍රේට යාබදව පාදලිමින්තු සංකිරණයාසන්නේ අක්කර නවේක බොහමි ප්‍රදේශයක සඳුන් උයන ඉදි කෙරෙනවා. සඳන්ගස් දහස්ස සිටුවීම කටයුතු ලබන සතයේ ආරම්භ කිරීමට නීමිතයි. ඩාර්්ටේ දර්ශන ප්‍රසංග සහපොත්පත් දුොට වැඩීමේ උත්ස පැවැත්වීමටද මෙහි අවකාශේතිබෙනවා. සඳන්න එනෙහි පොකුණු එකොල්හ කිදිකිරීමට නමි තතර, විශාල ජල තටාක දෙකට මැති වනසේ රංග පීටයක් ද සකස් කරෙනවා. ව්‍යයාම යෝග වැඩසටහන් සහ භාවනා වැඩසටහන් පැවැත්වීමටද එහි පහස්සුකම් පවතින බවයි නගරික සංවර්ධනාමාත්ත්‍යංශයේ සඳහන් කළේ. අවන් හල් රථගල් මෙන්ම සියලු ජටිතල පහස්සුකම්ද ඊට ඇතුළත් කර ඇති අතර කිසිදු ගාස්තුක්කායි නොකර ජනතාවට ඊට ඇතුළුබීමට ඉඩ සල සති වෙනවා. ්‍යපෘතියේ පළමු අධීර සඳහ වැෑ කෙරෙන මුදල රුපියාල් මිලියන එක සිය තිස් දෙකා. අද උදැසන පහෙන් අවසන් වූ පෑවිසි හතරක කාලේ තුලදී. බස්න හිර පාත තුළ සිදු කළ විේෂ වැටලීමලති, හෙරෝයින් ළඟ තබාගත් පුද්ගලන් එකසි අට දෙනෙකු අත්තරංගොට ගැනීමට පොලිසිය සමත්තුනා. බස්න හිර පාත භර ේෂ්්‍ර නියෝච්ච පොලිස්පති, දේශබන්දු තෙන්නකොන් මහතාගේ නියෝගසාහ උපදෙස් මතයි මෙම වැටලීම් සිදු කෙරුුණේ. චල අගතාක තුදකය හැතැක් දෙෙකු දත්තරංගෝට කැනීමට ිහ මද හැකිබුණ විරද මත්ැ සබදධ පුදකලය හැතැ දනකුහ යි දව ලගත ාකිනීම සබන්ධීෙන් පුදගලන් හතු දෙෙක ත්තරගොට කෙනන තිබෙවාා බවා මද්‍රව මිකරෑම් දස හසක්ද පොලස් හරිට කැනීමට මෙහු මීදී හැකිබුණ හෙරයි මොකු ක්‍රෑම් හතල හා මිකරෑ අටස හත්තැක් සමග බන්දරාකාර චේලර්වයකු අතරංගෝට කෙන තිබෙන. ලි මද්‍ර ශක කාරයාාංශයේ, පුත්තල මේකට ලබුණු තොරතුරකටනුව පුත්තලම විල්ලවත්ත ප්‍රදශයේදී මෙම අතරගුට ගැීම සිදබුණ. ඒ දීර්ග කාලයක් සිදුකළ විවර්ශනවරි නතුරවයි. අතරංගුවට ගෙනැත්තේ කළත්තර බඳරකාරයේ සේ කරමින් සිට තිස්හත් හැවිරි දිපුත් කලෙකයි. ඔහු කොච්චඩේ වැලි හෙන පා ප්‍රදේශ පදිංචිකරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සකරු පැමිණ බව කියන ජතුරු පැදයක්ද පොලිස් බහරයට ගැතිබෙනවා. ො ුව බ කල හ ික වලට ග ගවශය ෙ හැරීම සිදු කල පුදලෙක වත්රග ට ැීම ො නුව ෝාස දෂ මර්ද ංශෂමත් ා. හගගේෙන් කළ ප්‍ර් කිරීම වලද රන ූයේ මෙම චාවාර්රම කල සිට ක්‍රියාත්ම කර ඇති බයි. ජයන්තපුර ප්‍රදේශ ්‍යපරිකස්ථානයක් පවත්වාගනයාන මවාාවෙන් මෙම පුද කලයා ගංචාචාවරම සිදුකරඇති බව හෙලිබුණා. ෞනිියාව මුරකනූර් ප්‍රදේශී ංච වකක් සිදු කළ පුදකලෙකු ගිනාවක් සමගත්තරඟගෝට ැීමට බෞ්නිියාවව පරාධ විමරශ නංශය සත්පුන බද්ධ ොරතුරකටනුව දු කළ වැටලීමකදී මෙමත්තරංගෝට ැනීම සිදපුුණ. අඩිහයක් පමණ උසට ඇතම් ගජාගස් වැවති වූ බවයි අපවර්තාකරුවන් සඳහන් කළේ. විදේශය රටක නිෂ්පාධත අද්ෝම්යක් අතරංඟෝට ගැීමට නෙටබූ පොලිසිය සමත් වුණ. පතාල කණ්ඩයිමක් මෙම ෝම්බය ැගඉන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ෙටඹව හොඹුටවාාව ප්‍රේශයේ බෙල්ජායකතිී බොම්බේ සාකත් අතර ඒනිෂ්ක්‍රියකිරීමට විශේෂකාය බලකාෙක් කටයුතුලා. ලිකම මුහුදු ගමෝ ප්‍රදේශයේ නිවසක ශබ්ධ විකාශන යන්ත්‍රයක්තුළ සඟවා තිබූ අයිස් මද්‍රවය ග්‍රෑම් හතලි හතයි මිරෑම් දෙසියක්ක්ෂවාගැනීමට මත්‍ර කොට්ටාස දෂණ විර්ශ ංශය සමත් වනා තැබි පැහට හරු හදනා නොගත් තවත් මද්‍රව භර්කයක්ද මෙහිදී පොලස් හරයටකත් බවයි අපවාාර්තාකරුවන් සඳහන් කළේ සැකරුවෙකු අතරංගුවටගැනීමට පොලිසිය කටයුතු කළ අතර ඔහු ඊ කෂ් ක්‍රමේට මද්‍රව බෙදා හැරීම සිදු කරතිබෙනවා. සහය තියෙ ප්‍රධාන පුවවත් විකාශය අවසානයේ. නැවතත් තමීමමු රාත්‍රීණන යයිති හට.